ආයිබෝවන් කියලා අදත් පිළිගන්නවා හැමෝම මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ වහලක් ඉදිකර ගැනීමට සිටින සියලුම දෙනාට සුබ ආරංචියක් අරගෙන යන්න වගේම වහලක් ඉදිකිරීම ගැන සහ ඒ විවිධ ක්‍රම ගැන කෙටි හැඳින්වීමක් කරන්න. අපි හැමෝම දන්න දෙයක් තමයි මේ වෙනකොට අපේ රටේ තියෙන තත්ත්වය අනුව වහලක් ඉදිකර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීමට අපිට ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් නිවසක් හැදුවොත් අපිට වහලක් නැතුව ඉන්න බෑ, අනිවාර්යයෙන්ම වහලක් ගහන්න ඕනේ. ඒක නිසා මේවා ගණන් ගියයි කියලා අපිට නිකන් ඉන්න බෑ, අනිවාර්යයෙන්ම අපිට වහලක් ගහ ගන්න සිද්ධ වෙනවා. ඉතින් අපි හිතුවා අපිට අමුද්‍රව්‍ය මිල පාලනය කරන්න බැරි වුණත් අපේ මිනිස්සුන්ට මොකක් හරි උදව්වක් කරන්න ඕනේ කියලා බාසුන්නහේ කණ්ඩායම තීරණය කරා ඉතාමත් සාධාරණ මිලකට මේ වහලවල් විනිවිදභාවයකින් යුතුව වාස්තු විද්‍යානුකූලව නිවැරදිව ඉදි කරලා දෙන්න. ඉතින් ඕගලන්ට පුළුවන් බාසුන්නහේ කණ්ඩායම මේ වෙනකොට ලංකාව පුරා ඉදි කරලා තියෙන වහලවල් නිරීක්ෂණය කරලා බලලා ඒවයේ වැඩ හොඳ නරක තේරුම් අරගෙන බාසුන්නහේ කණ්ඩායමට ඔයාගේ වැඩෙත් බාර දෙන්න. ඒ වගේම තමයි විශේෂිත වූ ආර්ථික අපහසුතා තියෙන අය ඉන්නවනම් වහල් ඉදිකර ගැනීමට නොහැකිව අමුද්‍රව්‍ය ටික ලබා ගත්තත් බාසුන්නහට ගෙවන මුදල හොයාගන්න බැරුව ඉන්නවනම් ඒ අය පුද්ගලිකව කතා කරලා කියන්න. ඒගොල්ලන්ටත් විශේෂිත වූ සහන ක්‍රමයකට ඒ වැඩේ කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. දැමං ඔයාලට කියන්නම් එක් එක් වහල වර්ගය සඳහා අපි සාමාන්‍යයෙන් වර්ගඩියකට අය කරන මුදල. නෝමල් ෂීට් වහලයකට මෙන්න මේ වගේ සාමාන්‍ය ලී දාලා ෂීට් හෙවිලෙන වහලයකට වර්ගඩියකට රුපියල් 90ක මුදලක් සාමාන්‍යයෙන් අය කරනවා. ඊට පස්සේ පින්ෂින් වහලයකදී සිවිලිමට ඇස්පෙස්ටෝ ෂීට් ගහලා වහලයට ඇස්පෙස්ටෝ ෂීට්ම හෙවිල්ලන පිනිෂින් වහලයකට සාමාන්‍යයෙන් යට තට්ටුවක වර්ගඩියකට අපි රුපියල් 200ක මුදලක් අය කරනවා. ඒක උඩ තට්ටුවකට යනකොට සාමාන්‍යයෙන් 10%, 15% අතර ගානකින් වැඩි වෙනවා. ඒක අපි ප්ලෑන් එක බලලා තමයි හරියටම කියන්නේ. ඊළඟට ඔයාලා මේ දකින්නේ සීලිමට ලුණු මිදල ලෑලි ගහලා වහලයට ඇස්බෙස්ටෝ ෂීට් හෙවිල්ලපු පිනිෂින් වහලක්. මේ වහලේ වර්ගඩියකට පොලිස් කිරීම සහ වහලේ ඉදිකිරීම කියන දෙකටම වර්ගඩියකට රුපියල් 280ක වගේ මුදලක් තමයි අපි අය කරන්නේ. ඉතින් සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ වහලයක් ඉදි කරනකොට වහලේ සම්පූර්ණයෙන් ඉදි කරගන්න වර්ගඩියකට කීයක් යනවද කියලා. ඉතින් ඔයාලා දන්නවා අපේ රටේ තියෙන තත්ත්වය අනුව එහෙම දැන් ස්ථිර ගාණක් කියන්න බෑ. යම් කිසි කෙනෙකුට තමන්ගේ වහලේ ගාන සම්පූර්ණ කොපමණ මුදලක් යනවාද කියලා දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එයාට පුළුවන් අපි ඉදිරිපත් කරලා තියෙන වැඩකුලිය එයාට ගැලපෙනවා නම් සාධාරණයි කියලා හිතනවා නම් එයාට පුළුවන් අපිට කෝල් කරලා අපේ WhatsApp නම්බරයට ප්ලෑන් එක එවලා එයාගේ වහල ඉදි කරගන්න යන සම්පූර්ණ මුදල කොච්චරක්ද කියලා දැනගන්න. ඊළඟට මේ ඔයාලා දකින්නේ උළු සෙවිලි කරපු වහලයක්. මේකේ සිවිලිම ඇස්බෙස්ටෝ ෂීට් වලින් ගහලා තියෙන්නේ. ඉතින් මේ වගේ වහලයක් ඉදි කරගන්න අපි වර්ගඩියක් සඳහා අය කරන කුලිය තමයි රුපියල් 300ක්. උළු වහලක්. ඒ උළු වහලේ සීලිම එන්නේ ඇස්බෙස්ටෝ ෂීට් වලින් මෙන්න මේ විදිහට. මම නැවත කියන්නම් ඒකේ වර්ගඩියකට අපි රුපියල් 300ක් වගේ මුදලක් තමයි අය කරන්නේ. ඊළඟට තියෙන වහල වර්ගය තමයි වහලයට උළු සෙවිලි කරලා සිවිලිම ලුණු මිදල ලෑලි වලින් ගහලා ඉදි කරන වහලය. මේ වහල ඉදි කරන්න ලී පොලිස් කරන්න වගේම වහලේ ඉදි කරලා උළු තියන්න අපි වර්ගඩියකට රුපියල් 350ක් වගේ මුදලක් අය කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ගණන් සාධාරණයි කියලා හිතෙනවනම් ඕගොල්ලෝ කතා කරන්න අපිට වාස්තු විද්‍යානුකූලව නිවැරදිව ඔබේ වහලේ ඉදි කරලා දෙන්න අපි සූදානම්. ඉතින් කලින් කිව්වා වගේම ආර්ථික අපහසුතා තියෙන අයට වගේම සමහර අය ලෝන් දාලා ගෙවල් හදනවා. ඒගොල්ලන්ගේ ලෝන් පාස් වෙනකන් හරි ඔවගේ මුදල් අවහිරතාවයක් තියෙන ඕන කෙනෙක් කතා කරන්න සහනදායී ක්‍රමවේදයකට අපි මේ වැඩේ හැරිට කරලා දෙනවා. මේක කරන්නේ ඇත්තටම සමාජ සත්කාරයක් විදිහට. මොකද අපි කවුරුත් දන්නවා මේ වෙනකොට අපේ රටේ තියෙන තත්ත්වය අනුව මිනිස්සුන්ට මේ වහලක් ඉදි කරගන්නවා කියන එක ලේසි පාසු කාර්යතාවයක් නෙමෙයි. ඉතින් ඒකට පොඩි උදව්වක් වගේම සමාජ සත්කාරයක් විදිහට තමයි අපි මේ තීරණය අරන් තියන්නේ. ඔයගලන්ට පුළුවන් අවශ්‍යතාවයක් තියෙන අයට කතා කරලා බාසුන්නහේ කණ්ඩායමට කියලා ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එක හරහා ලබා දුන්නු පණිවිඩය වහලක් ඉදි කරගෙන ඉන්න ඕනෑම කෙනෙකුට ගොඩක් වටින පණිවිඩයක් වේවි. ඒක නිසා ඔබට පුළුවන් සෑම අයුරකින්ම මේ පණිවිඩය සමාජගත කරන්න උදව් කරන්න Facebook සහ සියලු සමාජ මාධ්‍ය ජාලා හරහා මේ පණිවිඩය
ෂයා කරන්න හැමෝටම දැනගන්න ලැබෙන්න සලස්සන්න. ඒ වගේම තමයි අපේ රටේ දැන් පවතින තත්ත්වය ඔයාලා දන්නවා. ඉතින් මේ අනුව මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ සේවා සපයන්නන් වගේම සේවා ලබා ගන්නන් ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඒ අපහසුතාව වලින් මිදෙන්න අපිට කරන්න පුළුවන් දේවල් විවිධ වැඩසටහන් කීපයක් කරා බාසුන්නහ චැනල් එක ඔස්සේ කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් චැනල් එක ශක්තිමත් කරන්න, මේ චැනල් එකේ පරිශීලකයන් ප්‍රමාණය ඉක්මනින් වැඩි කරගන්න උදව් කරන්න, මේ හැම වීඩියෝ එකක්ම ෂෙයා කරන්න. එහෙනම් මේ වගේම තව හොඳ වීඩියෝ කීපයක් ඉදිරියට ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්. වීඩියෝ නරඹන ඔයාලටත් මේ වෙනකොට බාසුන්නහ චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 20,000ක් ලබා දුන් ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙමින් අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.